ි හිී වෙනුවට ගෙදරදිම සෝයකිරි හදාගන්න පුළුවන් ඉතාම ලේසි. මේ විදිට සෝයබොංචි අරගෙන දවසක් එම නැත්තන් දවසෙ එක හමාරක් විතර වතුරේ දාලා තියන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට තේරේවි ඒ සෝයබොංචි වටේ තියෙන සෙවිද් එම නැත්තං කවර එක ගැලවිලා එනවා. ඔබ කළ යුත්තේ දවසකට පස්සේ අරගෙන හොඳට භාජනයකට දාලා සෝධන ගමන් ඒ ොංචි කවරේ එමනැත්තන් සෙවිඩ් හොඳට හෝදල අරින්න ෝන. යම්කිසි ඒකින් යම්කිසි ප්‍රමාණයක් තිබුණත් කමක් නැහැ නමුත් ඔබට පුළුවන් තරං දෙපාරත් තුම්පාරක් හොඳට හෝදලා ඒ පිට පොත් සම්පූර්ණය මයින්කරගන්න. ඒ පිට පොත් ඔගලන්ට පුළුවන් එක්ෝ කොම්පෝස්ට පෝර හදන තැනකට දාගන්න එම නැත්තං විසි කරලදාන්නත් පුළුවන්. ඉති මේ විදිහට සෝදකත්තු සෝයා බොංචි ටික අපි හිටම ග්‍රෑම් දෙසිය පනහක් ගත්නවනං කෝප්ප තුනක් වතුරදාන්න අමතක් කරන්න එපා ඒක තමයි අනුපාතිය. ඉට පස්සේ බ්ලන්ඩරේ එක දාලා හොඳට බ්ලන්ඩ කරගන්න ක්‍රීම් එක එනකම්ම ඉට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් කපු රෙදිකෑඇල්ලක් හෝ එහම නැත්තම් වෙන මේ විදිිය ඉතාම පුංචි හිල්තියෙන ස්ට්‍රේනර් එකක් භාවිතා කරලා රෙදිිකෑඇල්ලක් ුණත්කමක් නෑ භාවිතා කල්ලා හොඳට පෙරාගන්න හොඳට පෙරාගත්තර පස්සේ ඔගොල්ලට පෙනේවි සුදුපාටට කිරිටික වෙන් වෙනවා. ඒ වගේම ඇත්තුලේ තියෙන ඒ බොංචි පේස්ට එක ඔගොලන්ට විසිකරන්න අවශ්‍ය නෑ ඔගල්ලට පුළුවන් ඒක තවත් කෑම සඳහා භාවිතා කරන්න වෙනම තියාගන්න. ඉතිං මේකෙන් තවත් කෑම හදන්න පුළුවන් බව මතක තියාගන්න. ඊට පස්සේ පෙරාගත්තුූ කිරිටික However, no death, ො බොයිල් කරන්න විනාඩි තුනක්විතර නමුත් කොයිම වෙලාකොවත් කවලාංකරණ එක නවත් අන්න එපා. විනාඩි තුනක් විතර බොයිල් කරන අතරේ ොඳට කවලං කරන්න. ඉට පස්සේ මද ගින්දරේ ඉතාම අඩු රස්න එකතා විනාඩි දහයක් විතර හොඳට කවලකරන ගම හොදට කවලං කරන ගමන් හින් දෙන්න අරින් ඉට පස්සේ ඔෝගොල්ලන්ට මේ විදියට අර යොදේ වගේ කොටස අයිංකරගන්නත් පුළුවන් ඉට පස්සේ නැවතත් පෙරාගන්න ඉට පස්සේ ඔගල්ලන්ට පුුව සෝයාකිරිී ටික අරන්තතියාගන්න දවත්තුනක් වෙද ්‍රච්ජ ගේේයාගන්නත් පුළුවන් ඒවගේ මොගල්ලන්ට පුළුවන් එදිනෙදා පිටිකිරි වෙනුවට සෝයාකිරරිී භාවිතා කරන්න. සර්ල රෙසිපියකක් ඉතින් මංහිතන්න පිටි කිරි ප්‍රශ්නයට විසඳුමක් අද ලැබෙන්න්න ඇති.